엄마. 아. 뭐 넣어야 돼? 무릎구. 아니, 마게 꼬루 패티야 칼아도 왔다네. 말리도 놓고 아이네. 여기에 트립에가. 트립 기어를 봐서 고마 잔도스를 받아비르나. ඒ උනාට අවුරුදු හතරක් කැම්පස් එකේ බෝඩින් බත් කාලා කාලා කොල්ලට නිකන් ගෙදර බත් අමූර්තේ වගේ. ඒක නෙමෙයි මට බය මේ වතුරටවත් පණීද කියලා. මේ දිටි කිසි පරිස්සමක් නැහනේ. මටද? මෙච්චරයි. කාටද දුවේ? මල්ලිට. ඈ? කඩන්න කඩන්න බලන්න කොහෙන්ද විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලේ රස්සාවද දන්නේ නැ ඉක්මනට බලන්න පුස්තකාලයට බාර දිය යුතු පොත් නැවත බාර දී නොමැති හේයින් ඒ සඳහා කරන අවසන් දැනුම් දීම. හෑ අප්පා මේ DB උඩින් නම් පල්ලට ඉරා 0.21.2 දරන ශිෂ්‍ය අංක ඉමි ඔබ පුස්තකාල පොත් බාර දී නොමැති බව ඒ සඳහා රුපියල් 1500ක දඩ මුදලක් ගෙවීමට පහත ගිණුම් අංකය භාවිතා කරන ලෙසට දැනුම් දෙමි. යම් මේකින් මෙම දඩ මුදල ගෙවීමට නොහැකිව හොත් පුස්තකාල නීති රෙගුලාසි වලට අනුව කටයුතු කරන බව කටයුතු කිරීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි. ගියපල්ලා කොයි 1500 මේ අම්මා පල්ලා කවදා මිනිස්සෙක් වෙයිද? කැම්පස් යනවා කියලා ගියේ ඔය පුස්තකාල පොත් බාර දෙන්න. අම්මා අපි අරට කියමුද සල්ලි ගෙවන්න කියලා. ඌ ඇච්චර හොඳ වැඩ නෙමෙයි. බලමු බලමු.
බලමුද? දැන් හරි. කිසි දෙයකට බලන්න. ගොඩක් පින් පුතා. පුතාගේ කැලියද වෙලා? අයියෝ අංකල් කියලා වැඩක් නෑ. ඒක මේ පැච් එකක් ගිහිල්ලන්නේ. අංකල්ගේ කාර් එක හැදුවට මේක නම් හදා ගන්න දෙන්නේ. පුතා කොහෙද යන්නේ? මම මේ ෆොරස්ට් ලයික පැත්තට යන්නේ. දැන් ඉතින් මේක තල්ලු කරන්න යන්න වෙනවා. ඉස්සු මගේ වාහනේ හදලා තියලා පුතාට පයින් යන්න දෙන්න බෑනේ. මම පුතාව එතෙන්ට ඇරලා. අංකල් ඇත්තම කියනවනම් මම මේ යන්නේ ට්‍රිප් එකක්. තව දෙන්නෙක් එක්ක ආවේ. මට උන් දෙන්නව මගේ අරුණනේ. උන් දෙන්න එතන ඇත්තේ. එහෙනම් පුතා අපි මේ චැලිය ළඟ ගෙදරක දාලා එතෙන්ට යමු. පුතා ට්‍රිප් එකක් ආවිත් යාමත කරන්නේ. ඒ වුණාට අංකල් මේ මම දන්න දැන් මොකුත් නැහැනේ මේ හරියේ. අනික මේක අපේ අයියගේ ඇස් දෙකෙන් එකක්. බය වෙන්න එපා. මං දන්න තැනක් මේ ළඟ තියෙනවා. අපි මේක එතන දාලා යමු. ඕම යමුකෝ ඉස්සරහ. ඕම යමු ඕම දැන්. අංකල්ගේ මේ චොයිස් එකට මම කැමති. මොකද පුතා කිව්වේ? නෑ මේ සින්දු වලට මාත් කැමති. මං කැමති නිහඬ පරිසරයකට පුතා. ඕන්න අංකල් අපි තවත් නිහඬ පරිසරයකට ආවා. මගේ අලුතෙන මාව දැක්කම උඩ යයිනේ. එදෙන්න මේ ඉන්ෂුරන්ස් කම්පැනි එක වැඩ කරන දෙන්නෙක්. මං අංකල්ට අඳුල දෙන්න. අයියේ මේ කවුරුත් ආව නැද්ද? නෑ සර්. මොනවද ඔඩර් කරන්නේ? නෑ මම පස්සේ ඔඩර් කරන්න. මේ බයික් වලින් දෙන්නේ කාවෙම නැද්ද? මතකයක් නම් නෑ සර්. නිකන් මේ කවුරු හරි එනකම් බලන් ඉන්නා වගේ දෙන්නේ. නිකන් ඉස්සෙක් වගේ බඩ තියෙන හේකුයි කොණ්ඩේ රැවුලයි වවාගත්තු නිකන් බටු වැටයක් වගේ කිකුයි. මත ගන්න නැස ඉස්සරහින් පොඩ්ඩක් අහලා බලන්න. හරි. ඒගොල්ලෝ ඇවිල්ලා නෑ අංකල්. පාටික බලමු. ඒගොල්ලෝ ඒවි. ඒගොල්ල මේ තැන දන්නව නේද? එනවනම් ඉතින් දහ පාරක් එන්න වෙලානේ දැන්. අපි යමු. පුතා අප්සෙට් වෙලා. අප්සෙට් යන්නේ නැද්ද අංකල්? ඒකට ට්‍රිප් එකක් ඇවිල්ලා මෙහෙමත් දාලා යනවද යාළුවෝ? පුදුම යාළුවෝ තමයි මටත් ඉන්නේ. පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ.
මේ පලාත ටිකක් වාහනවලට අපලයි වගේ. දැන් මගේ වාහනේ කැඩුනා. ඔයාගේ චැලියේ පැච් එකක් ගියා. කවුද දන්නේ ඒගොල්ලන්ටත් කරදරයක්ද කියලා? අපෝ ඒගොල්ලන්ට කරදරයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් තව කාට හරි කරදරයක් වුණොත් මිස. හොඳ සුවඳක් එනවා. අපි මොනවා හරි කමු. ඒ අතරේ ඒගොල්ලෝ ඒවි. කැම්පස් කාර්යය ඕම්මමයි බං. උන් කිව්වොත් කියන්නේ බොරු. ඔක පේපර් එකේ ලියපු පට්ටපල් බොරු හින්දම තමයි කැම්පස් ඉලෙක් වෙන්නේ. අඩ නෑනේ වන්ටුවා. ඔක්ස්ෆර්ඩ් ගියත් කේම්බ්‍රිජ් ගියත් බං. නෝ ජොබ් නේ. ඒකනේ වීසෝ. අපි ගෙදර ගියොත් කාර්යෝ ජයයට මාට් වෙන්න පුළුවන්. දවස් දෙක තුනෙන් මං ආවේ. ආයේ කව දෙන්නද කියපන්කෝ. නේ ආපු එකේ හොඳට ඇවිදලා හොඳ ෆන් එකක් කරන් යමු. ආ ඔය තුරේ යතර තුරේ කාජල්ව හම්බෙන්න තුලන්නේ නේ. ආ අපි ඌව මතක් කරලා ඩෙසර්ට් කමු. නේ ඩෙසර්ට් මේ මරලා එම කරලා ගන්න කර කව කව බකනද මං කන්නේ මම ගන්න වෙයි වෙයි මේ වෙලාවට තමයි අර වලහගේ ස්ටෝරි එක මතක් වෙන්නේ. මොන වලහද? අයංකල් අර ෆේමස් කතාවක් තියෙන්නේ. අර යාළුව දෙන්නේ කැලේ මැද්දේ යනකොට ඒ යාළුවෙක් කියනවා ඕම් වලහ එනවා කියලා. ඊට පස්සේ යාළුවා ෂේප් එකේ නැගෙනවා ගහකට. අනිත් යාළුවා ඉතින් මරුණා වගේ බිම ඉන්නවා. එතකොට අර වලහ ඇවිල්ලා අර නරුණා වගේ හිටපු යාළුවට කිව්ව කතාව ඒක හරියට හරිනේ. වලහ එන්න කලින් කාලයි මූලමයා. ඇත්තටම අංකල් උන් දෙන්නට වඩිනවනේ මං එනකන් ඉන්න. හිතේ තරහ තියාගෙන කෑම කන්න එපා ළමයෝ. එහෙම නෙමෙයි අංකල්. දැන් බලන්න මං කොහමද යන්නේ? ඉතින් අද අපි මෙහෙ නවතමු. ඔව් ඉතින් මම නම් කොහොමඩත් මෙහෙ නවතින්න බලාගෙන ආවේ. හෙට උදේම චලියත් හදාගෙන එහෙනම් මං යන්නම්. වේටර් සර් අපිට කාමර දෙකක් ලෑස්ති කරන්න. හොඳයි සර්. අංකල් එක කාමරයක් ඇතනේ. හැමද හොඳයි එහෙනම් එකක් ලෑස්ති කරන්න. හා හොඳයි සර්. ඒකත් අපි හඳුනගත්තට හරියට කතා බහ කළේ නැහැ. ඒකනේ